ජුනි 12 වනදා දෙවන විධායක මණ්ඩල සමාලෝචනයේ සාකච්ඡා කිරීමට රැස්වරු ඇතේ. ශ්‍රී ලංකාව තුළ සාර්වාර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පළතරීමට පටන් ගෙන ඇති බව පෙනෙනවා. ආර්ථික වර්ධනයේ මූලික ලකුණු මුල්‍ය පද්ධතියේ ස්ථායිතාව රැක ගැනීමට සමත් ප්‍රශංසනීය ප්‍රතිඵල දැකගත හැකි. දෙවන සමාලෝචනයේ සඳහා ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක කොන්දේසි සහිතව වැඩසටහන් කාර්ය සාධනය ශක්තිමත් වන අතර අදාළ ප්‍රතිසංස්කරණ තවමත් සිදු කිරීමෙන් පවතිනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මීළඟ පියවර වන්නේ බාහිර වාණිජ නායහිමියන් සමග සාකච්ඡා අවසන් කිරීම සහ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමයි. නිල නායහිමියන් සමග ප්‍රතිපත්තිමය වශයෙන් දේශීය ණය මෙහෙයුම් බොහෝ දුරට සම්පූර්ණ කර තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිල නායහිමියන්ගේ කමිටුව සහ චීනයේ අපනයන ආනයන බැංකුව සමග අවසන් ගිවිසුම් සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කරමින් සිටිනවා. ප්‍රතිපත්තිමය වශයෙන් ඉක්මනින් ගිවිසුම් වලට එළඹීමේ අරමුණින් බාහිර බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා දිගටම කරගෙන යනවා. චීන සංවර්ධන බැංකුව සමග සාකච්ඡාද පැවැත්වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.